ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල යුගතන විපෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් දකුණු අප්‍රිකාවෙන් වේගෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රවේදයක් රෝගී ප්‍රතිශතයේ වැඩිවීම නිසා කොවිඩ් මරණ වැඩි වෙලා විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි 60ට වැඩි අයට බූස්ටර් එන්නත ජංගම සේවා මගින් ජනපති නියෝග කරයි අපේ රටේ කොවිඩ් රෝගීන්ටත් මොල්ලු පිරවීර කරල ඉන්ධන මිල තීරණය කරන ස්ථායීකරණ අරමුදල ගැන ගම්මන් පිළ කියයි මිල සූත්‍ර ගැන හිටපු මුදල් ලැබතිත් කියයි ආණ්ඩුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සීතල යුද්ධේ වාක් සංග්‍රාමය දෙගොල්ලෝ මරා ගන්නකොට එලියට එන හොරකම් ගැන අනුර කියයි අයවැය නිසා උණුසුම් වූ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව තිස්සට එරෙහිව තැඹිලිපාටින් සැරසුණු කාන්තාවන් පුරුෂ කේන්ද්‍රීය සමාජය වෙනස් කරන්න සූදානම් සජිත් ගෑස් සිලින්ඩරේට මොකද වෙන්නේ පිපිරුණු ගෑස් ගැන බොරු කියන නිලධාරීන් අත්අඩංගුවට ගන්න මුජිබ ඉල්ලයි රසායනික පොහොර නාට්‍ය අවසන් ජේසී කියයි අපි පෙන්වන්න ගිය ටින්කරුත් පොලිස් වෙඩිපහරින් මරුට ප්‍රථමයෙන් දේශීය පුවත් යොගදන වි ගිවිසුමට රෙහි පෙත් සම්සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා අදාළ පෙත් සම් ලබන සඳුදා සිට එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමු වේ කැඳවීමට නියමිතයි युगतन वि बलागारेट एरे पेट्सम विभागीय संधा पंचपुत्कल श्रेष्ठाधिकरण विनिस्टुमडुलक नाम करति बेनवा मेम पेट्सम मूर्तु प्रनांतु गामिनी अमरसेकर हा अर्जुन ओबेसेकर यान त्रिपुत्कल विनिस्टुमडुल हमुएती अद खेंदवनु लबुआ अदाल पेट्सम एलेमिन संधुदा दिन खेंदवीमट नियमितई ए अगविनिस्टु जयंत जयसूर्य भुवनिक अलुविहारे प्रियंत जयवर्धन विजित मलालकुट हा एलटीबी देहिदेनी यान पंचपुत्कल विनिस्टुमडुल इदिरिये මෙම පෙත්සම් වල වග උත්තර කරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමට නියමිතයි. නමුත් එම අමාත්‍ය මණ්ඩලයේ සමාජිකින් ලෙස කටයුතු කරන විමල් වීරවංශ වාසුදේව නානායක්කාරහා උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව උදේ ගම්මන්පිල විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගල හේවා මහතා පෙනී සිටින බවයි අද අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව අදාළ පෙත්සම් පංචපුත්කල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සඳුදා කැඳවීමට නියමිතයි. පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් හා කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්වෙති හා වසන්ත සමරසිංහ යන පාර්ශවයන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම් වල වග උත්තර කර ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකින් යුගතන වි බලාගාරයේ හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝර්ඩ්ස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටිය යුගතන වි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර අමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත වන්නේ නැති බවයි. මෙම තීරණය ගැනීම පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද පෙත්සම් කරුවන් චෝදනා කර තිබෙනවා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වග උත්තරකාර අමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නැති බවද සඳහන් කළා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදුෂ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. අපට විශ්වාසයක් තියෙනවා අග්‍රවිනිශ්චකාරවරයා ප්‍රමුඛ පංචපුජ්‍යල මණ්ඩලයේ ඉදිරියේ මෙම ඇමරිකාවත් සමග අත්සන් කරන ලද ගිවිසුම නීතියට පටහැනි කියන තීන්දුව වැඩි ඈතක නැහැ. ඉතාම විගසින්
සිද්ධ වෙයි කියන විශ්වාසය අප සතුව තියෙනවා. ලංකා විදුහල් මණ්ඩලයේ සියලුම සේවකයෝ බලාගාර වලින් ඉවත් වෙලා කාර්යාල වැඩබිම් වලින් ඉවත් වෙලා සමස්ත සේවකයෝ කොළඹට එනවා. එළඹෙන දෙසැම්බර් 8 වෙනිදා අපි ආණ්ඩුවට කළ විදුලිය පවත්වා ගන්න යන ආණ්ඩුවක් කීමක්. ඒ ආණ්ඩුව අපි කියනවා තත්ති තාමත් බැරෑරු කරුණා කළා ඉක්මනින් මේ ක්‍රියාමාර්ග අකුල ගන්න රටට හෙළි දරව් කරන්න මේ ගිවිසුම මොකද්ද කියන කාරණේ. මේ අතර අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්ුණා. ඒ LNG විදුලි බලාකාරය අමරිකානු සමාගමකට විකිණීමට එරෙහිවයි. ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. දකුණු අප්‍රිකාවෙන් කොවිඩ් නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මෙය B.1.1.529 ලෙසයි නම් කර ඇත්තේ. ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම නව ප්‍රභේදය තවම ඩෙල්ටා ඇල්ෆා හෝඩියේ අකුරු ක්‍රමයට නම් කර නැහැ. මෙම නව කොවිඩ් ප්‍රභේදය සාමාන්‍ය PCR පරීක්ෂණයක් මගින් හඳුනාගත හැකි බවයි දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පවසන්නේ. කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද මතු කරමින් ලෝකේ පුරා දැන් වසර දෙකක පමණ කාලයක සිට ව්‍යාප්ත වෙනවා. සමස්ත ලෝක ජනගහනයෙන් මේ වන විට 150,000කට වැඩි පිරිසක් මියගොස් අවසන්. කොවිඩ් වෛරසයේ පැතිරෙන වේගය අනුව එහි විකෘතිතා ඇති වෙනවා. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඇති වෙත් එලෙසයි. ඒ අනුව කොවිඩ් වෛරසයේ මුල් ස්වභාවය වෙනස් වෙමින් විවිධ ප්‍රභේද නිර්මාණය වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකාවෙන් දැන් නව ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා. එය B.1.1.529 ලෙස හඳුන්වා තිබෙනවා. ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන නව ප්‍රභේදය සාමාන්‍ය PCR මගින් හඳුනාගත හැකි බවයි වාර්තා වන්නේ. මෙම නව ප්‍රභේදය ඩෙල්ටා ඇල්ෆා වැනි ඉංග්‍රීසි හොඩියේ ආකාරයට නම් කිරීම අද බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිදු කිරීමට ඉඩ තිබෙනවා. නව ප්‍රභේදය වාර්තා වීමත් සමග එහි ක්‍රියාකාරීත්වය සහ කොවිඩ් එන්නත් අතර ඇති සම්බන්ධතාවය අලුතින් අධ්‍යයනය කිරීම ආරම්භ වී තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවක් දැනටමත් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. වයස වෘදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ට් එන්නත ලබා දීමට ජනාධිපතිවරයා අද නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා එම නියෝගය සිදු කළේ අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී. මේ අතර මොල්ලුපිරවීව ඖෂධය මෙරටට ගෙන්වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලින්ට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද කොවිඩ් මර්ධන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාටද එම සායන තුලදී බූස්ටර් එන්නත ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එසේම කොවිඩ් මර්ධන දෙවන එන්නත් මාත්‍රාව ලබා මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන සියලු දෙනාටද තුන්වන මාත්‍රාව ලබා දීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් රෝගීන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. කොවිඩ් එන්නත ගෙන්නූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. කොවිඩ් අවදානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. අපි කියන්නේ මේ මරණ වැඩි වෙනවා කියන්නේ මේ රෝගවල යම් ප්‍රතිශතයක් රෝගීන් මේ ඉන්නවා කියන එක. ඒ නිසාම තමයි අපි හැමෝටම කියන්නේ මේ රෝගීන් හොයා යන ක්‍රියාවලිය අපි කරගෙන යන අතරතුර රෝග තත්ත්වයකට පත් නොවී ආරක්ෂා වීමේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා. මොකද අපිට මරණ ලෙසින් දකින්නේ දැනට සති කිහිපයකට කලින් අපි දුටුව එහෙම නැත්නම් එවකට සිට රෝගීන්ගේ ප්‍රතිශතයක්. ඒ වගේම තමයි ඉදිරියේදී මරණ වැඩි වෙනවා නම් අපිට කියන්න තියෙන්නේ රෝගයේ පැතිරීමේ ප්‍රමාණය වැඩිවීමකුත් මේකෙන් පිළිබිඹු වෙනවා කියලා. බණ්ඩාරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 67කින් 22 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අතර පාසල් ළමුන්ද සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 26ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 10 දෙනෙකු හා පිරිමි පුත්කලින් 16 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,258 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ රජය අතර හටගෙන ඇති සීතල යුද්ධය අද දේශපාලන කරළිය උණුසුම් කළා. පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතදී ඒ පිළිබඳව විවිධ අදහස් පළ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද අද පාර්ලිමේන්තුවේ සීතල දේශපාලන වාග් සංග්‍රාමය පිළිබඳව කතා කළා. ඔහු පැවසුවේ මේ ප්‍රධාන පක්ෂ දෙකම ජනතාවගෙන් සොරාගත් දෑ පිළිබඳව තම තමන්ට ඇඟිල්ල දිගු කරමින් සිටින බවයි. මේවන විට වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව අතර සීතල යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා. ඒ සීතල යුද්ධයේ පළමු වෙඩිමුරේ පත්තු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ඇමති මණ්ඩලය වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වන බවයි. කතෝලික සභාවෙන් දිගින් දිගටම පාස්කු ප්‍රහාරයකින් හෙලිකන් ලෙස බරපතල බලපෑමක්ද එල්ල වෙමින් තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුව තුළද උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඊට මුලපිරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. ඔහුට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අපි ගහන්නේ වෙන විදිහකට කියලයි. අපිට පුද්ගලිකව ගහන්න ඕනේ නැහැ. හැබැයි ගහන ඕන අපිත් ගහනවා. ඒක හොඳට මතක තියාගන්න. නිකම් මේ කොන්ද පස්සර තියාගෙන නපුස්සකව වෙන්න අපි ලෑස්ති නැහැ. අපිට පෞද්ගලික ගැටුමට ලෑන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පුතේ ගැහුවොත් අපිත් ගහනවා. මතක තියාගන්න. හිටියත් එකයි නැතත් එකයි අපිට ගැහුවොත් අපිත් ගහනවා. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහ ගන්න ජාතිය මිනිස්සු නෙවෙයි අපි. ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට. ඒකත් මං කියන්නට ඕනේ. දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා තම නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට එළව චෝදනාවලට බරපතල ලෙස විරෝධය පළ කළා. ගහන්න ඕන නම් අපිට ගහන්න. හැබැයි අපේ පක්ෂ නායකට ගහලා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න හැදුවොත් මේක විශාල අර්බුදයකට යන තැනකට පත් වෙයි කියන එකත් අවසාන වශයෙන් මතක් කරමි. වර්තමාන ආණ්ඩුවේ 3/2 බලය රඳා පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ සහය මතයි. අපේ රටේ දේශපාලන කරළිය උණුසුම් කළ මේ අලුත්ම වාග් සංග්‍රාමය අදත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. පාර්ලිමේන්තුව ඇතුළත සහ පිටතදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව අතර හටගෙන ඇති සීතල යුද්ධය පිළිබඳව අදහස් පළ වුණා. එතුමා කිව්වා මේ අපි ගහන ගැහිලි වෙනමම ක්‍රමයක් කියලා. ඉතින් ඒකෙන් හින්දා අපි එදා ඒ සාරාන් ගැහිල්ලත් ඒ විදිහේ ගැහිල්ලක් වෙන්නේ නැති නිසා ඒ ගැහිලි තවදුරටත් ගහන්න නැති වෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අපිට ගැටලුවක් නැහැ. එයා අපිත් එක්ක ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා අපිට ප්‍රශ්නකුත් නැහැ. ඔය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කරා. අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. එතුමා සම්පූර්ණ වග කියන්න ඕනි පාස්කු ප්‍රහාරයට. නීතිය එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනි කියන ස්ථාවර ඉඳගෙන මම කතා කරන කෙනෙක්. එතුමා පෞගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එළිය කතා කරන දේවල් අපි අහගෙන ඉන්න. හැමදාම කටවහගෙන ඉන්න බෑ. ඉතින් එව්වට උත්තර දෙන්නකොට රිදෙනවා. රිදෙනකොට ඒකලන් කියන දේවල් ගොඩක් දේවල් අපිට කියන්න වෙයි. මගේ මතය හැමදාම කියපු කෙනේ මම විශ්වාස කරන ආණ්ඩුවක් හැටියට ශක්තිමත්ව ගෙන යන්න නම් කවුරු හරි ඉන්න බැරි නම් මේක ඇතුළේ ඉඳන් සීලවර ප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්න නැතුව එළියට යන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක වෙලා කටයුතු කරලා යන්න. එච්චරයි දෙකෙන් එකයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවන්න පුළුවන් සමාරුද්ද. හැබැයි ඒ පොඩියට පේන්නේ තමන්ගේ මහගෙදර කියන එක අමතක කරගන්න එපා. ගියපු ආයත තරහ වෙච්ච ආයත අන්තිමට වැඩෙන්න තියෙන දා මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ අපේ මහගෙදර. අද අපි ආණ්ඩුව ඇතුළ හිටියට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන ක්‍රීමේ අයිතිය අපට තියෙනවා. තැන් තැන් වල ආඩපාලි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් බවට පත් කිරීමේ ඒ අරමුණ අපේ ඈත් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපිට කාගෙන්වත් අවසර ගන්න ඕන කමකුත් නැහැ. මේ දේශපාලන වාග් සංග්‍රාමයේ දෙස ජනතා විමුක්ති පෙරමුණ නායකයා අද වෙනත් කෝණයකින් බැලුවා. ඔහු පවසන්නේ දෙගොල්ලෝම තම තමන් කරපු දේවල් කියනකොට ජනතාවට ඇත්ත දැනගැනීමට ඒ අයගේ කටින්ම අවස්ථාව උදා වන බවයි. ඉතින් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව අපි පසකට වෙලා තමුන්නාංශලගේ විවාද දිහා බලාගෙන හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රටට මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. ඕක පතුලට අවුස්සන්න අවුස්සන්න බොහෝ දේ එළියට එන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි කැමති ඒක අවුස්සනවා නම් අපි පසකට වී බලා සිටිමු.
ඉදිරියේදී රටේ ඉන්ධන මිල තීරණය කරන්නේ මිල ස්ථායීකරණ අරමුදල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ ඉදිරියට ඉන්ධන මිල තීරණය කිරීමට අමාත්‍යවරුන්ට හැකියාවක් නැති බවද ඔහු පෙන්වා දුන්නා. මිල ස්ථායීකරණ අරමුදල හැදුවත් ජනතාවට ශනික සහන දෙන්න බැරි බවයි ඇමති ගම්මන්පිල මහතා පවසන්නේ. මේ අතර හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතාද අද මිල සූත්‍රයේ සහ ස්ථායීකරණය පිළිබඳව අදහස් පළ කළා. ඒ ලලිත් ඇතුළත් මුදලි මහතාගේ 85 වන ජන්මදින සැමරුමට එක් වෙමිනුයි. පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලකින් සිදුවෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල උච්චාවචනයන්ගෙන් ජනතාවට බලපෑමක් ඇති වෙනක වළක්වලා ඉන්ධන මිල හැකියතාක් දුරට ස්ථාවරව පවත්වා ගැනීම. එතකොට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහත වැටෙන විට එයි සම්පූර්ණ වාසියම ජනතාවට ලබා නොදී එයි කොටසක් මේ අරමුදලට බැර කරනවා. ඒ වගේම ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ ඉහළ යන විට එයි බර සම්පූර්ණයෙන්ම ජනතාව මත පටවන්නේ නැතුව හැකිතාක් දුරට මේ අරමුදල විසින් දරා ගන්නවා. ලෝකයේ රටවල් 7ක ක්‍රියාත්මක ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල් පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළා තමයි අපි මේ මිල ස්ථායීකරණ අරමුදල පිහිටවන්න තීරණය කළේ. ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල තීරණය කරන්නේ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල විසින් මිස අමාත්‍යවරුන් විසින් නොවේ. මාස 8කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා මෙම අරමුදල සම්බන්ධයෙන් යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ සම්මත කරගන්න. මේ මාස 8 තුල 136කින් ලෝක වෙළඳ පොලේ කංජ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒක නිසා අපිට මේ අරමුදල පිහිටුවාම ජනතාවට ෂණික සහන ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද මේ අරමුදලට අරමුදල් රැස් වෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල පහළ යනකොට. ඒ පහළ යෑමේ වාසියෙන් කොටසක් අරමුදලට බැර කරගෙන. අපිට දැන් අරමුදලේ මුදල් ඇත්තෙත් නැහැ. භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නෙත් නැහැ. ඒක නිසා අපිට ජනතාවට ෂණික වාසියක් මේ අරමුදල පිහිටුවීමෙන් ලබා දීමේ හැකියාවක් නැහැ. මෙතර ලලිත් ඇතුළත් මුදලි මහතාගේ 85 වන ජන්මදින සැමරුමට අද එක් වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳව අදහස් පළ කළා. මං හිතන විදිහට නිකරුණේ සූත්‍රනේ මේ අවශ්‍ය වන්නේ මේ රටේ මිලක් වැඩි වුණොත් ඒක කවදාකවත් අඩු වෙන්නේ නැහැ අඩුණාට පසු. වෙනසක් ඇති වෙන්න ඕනේ. නමුත් වෙනස ඇති වෙන්න අවශ්‍ය වන්නේ සුමාන දෙකෙන් දෙකට නෙවෙයි කාලාන්තරය තුළ රටට ආර්ථික ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට සහ පාරිභෝගික ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට. මේ රට පෙර දැනුවත්කම තුළින් අපිට පේනවා මිල වැඩි වුණා අඩු වුණත් කවදාවත් ඒ වාසිය පරිභෝගිත යන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රායෝගික දැනුවත්කම තිබ්බ නිසා තමයි අපේ මාස 30 කාලේ එවැනි සූත්‍රයක් ඇති කරේ නැත්තේ. නමුත් ඒකේ වාසිය සම්පූර්ණයෙන්ම පරිභෝගිත ලබා දෙනවා. තැඹිලි පාටින් සැරසුණු කාන්තාවන් අද දෙවයිනේ ප්‍රදේශ කිහිපයකදීම විරෝධතාවයක නිරත වුණා. ඒ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනුයි. සමගි ජනවල වේග කාර්යාලය හෙට තැඹිලි පාටින් ආලෝකවත් කිරීමට තීන්දු කර තිබෙනවා. පුරුෂ කේන්ද්‍රීය සමාජයක් වෙනස් කරන්නට ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා විපක්ෂයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශය රටේ සමස්ත කාන්තාවන් අතර අප්‍රසාදයට ලක්වන මාතෘකාවක් බවට පත් වෙලා මේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු කාන්තා සංවිධාන සිය විරෝධය පළ කරමින් සිටිනවා. රටේම කාන්තාවන්ට අවමන් කරමින් පාර්ලිමේන්තුව තුළ හැසිරීම පිළිකුලින් යුතුව හෙළා දකින බවයි සමගි ජනබල වේගය පැවසුවේ. තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පසුගිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තමන් කාන්තාවන්ට අවමානයක් වන වචනයක් හෝ කියා ඇත්නම් ජාතියෙන්ම සමාව ගන්නා බවයි. කෙසේ වෙතත් කතානායකවරයා තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයාට එහිදී දැඩි ලෙස අවවාද කළා. මේ අතර සමගි වනිතා බලවේගය අද දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබුණා. ඒ තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමිනුයි. මේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සංවිධාන කර තිබූ විරෝධතාවයයි. ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු මන්ත්‍රීවරයන් එක්ව සිටියා. කාන්තා හිංසනය කියලා කියන්නේ කාන්තාවක් ඕනෑම කාන්තාවක් තමුන් අකමැති දෙයක්. තමුන් අසතුටු වෙන දෙයක් යම් කිසි පුද්ගලයෙක් විසින් තමන්ට සිද්ධ කරනවා නම්
අන්න එතන තමයි කාන්තා හිංසනයේ සිද්ධ වෙන්නේ. ඒක වාචික විය හැකි, ලිංගික විය හැකි, හැකි මානසික විය හැකි. දැන් මේ අවස්ථාවෙත් අපි මේ වැඩසටහන කරනකොට සමහරට අපිට එහා පැත්තේ මේ පාරේ එහා පැත්තේ ඉන්න කට්ටියත් ඒවා මේවා වාචිකව කියනවා. අන්න ඒක තමයි හිංසනය කියලා කියන්නේ. මෙය වැළැක්වීම සඳහා තමයි අපි සියලු දෙනා එක්ක වෙලා තියෙන්නේ. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන හැම අවස්ථාවෙම ක්‍රියාවෙන් ඒ පෙන්නපු ඉඩායකෙක්ව ඉදිරියේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, තමන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන්, තමන්ගේ සමානාත්මතාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පත් කරගන්න කියන ඉල්ලීමක් අපි මේ වෙලාවේ කරන්න. මේ සමගි වනිතා බලවේගය අද බණ්ඩාරවිල නගරයේදී පළ කළ විරෝධයයි. මේ බණ්ඩාරවිල ප්‍රදේශයේ තමයි ඔය කිස්ස කුට්ටියාරච්චි කියන කුජලයා ඉන්නේ. මන්ත්‍රී කියන්න ලැජ්ජයි. උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ කාන්තාවන්ට කරපු මේ නිඳාව අපි කියලා දකිනවා. මේ කාන්තාව විදියට බණ්ඩාරවල කාන්තාව විදියට අපේ දරුවෙක්, අපේ අම්මා කෙනෙක්, අපේ සහෝදරිය පාර්යවන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුව තුළ ඒ වගේ කතා කරා නම් කිස්ස කුටි කියන මන්ත්‍රීවරයා බණ්ඩාරවලට ඇවිල්ලා මොනා කරන්නේ කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පැවති හමුවකදී ප්‍රකාශ කළේ පුරුෂ කේන්ද්‍රීය සමාජය දැන් වෙනස් කළ යුතු බවයි. කාන්තාවට එරෙහිව ක්‍රියාත්මක වෙන හිංසනයේ සහ ප්‍රචණ්ඩ වර්ධනය වෙලා තිබෙනවා. ඒක වැඩපළෙත් සිද්ධ වෙනවා, නිවසෙත් සිද්ධ වෙනවා, ජන සමාජෙත් සිද්ධ වෙනවා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන අද මහජන නියෝජිතවරුනුත් පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනයේ දියත් කරලා හමාරයි. බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ පුරුෂ කේන්ද්‍රීය යම් යම් ගතිපැවත වහා වෙනස් විය යුතු කාලය අද නිර්මාණය වෙලා තිබේ. දියුණු සමාජයක් කරා යන ගමනේදී කාන්තා හිංසනය, කාන්තා ප්‍රචණ්ඩත්වය සහ මුලින්ම ජන ජීවිතෙන් අපි ඉවත් කරන්නට ඕන. අපි මේ නිඳිත ක්‍රියාදාමය පරාජය කරන්නට කාන්තා හිංසනයේ, කාන්තා ප්‍රචණ්ඩත්වයේ තිබෙන ජන සමාජය දියුණු සමාජයක් හැටියට කාටවත් හඳුන්වන්නට බෑ. එවන් සමාජයක් ප්‍රතිගාමී සමාජයක්. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ අයවැය නීති විරෝධීව සම්මත කරගත් බව පවසමින් අද එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පොදු පෙරමුණේ ඔහුගේම මන්ත්‍රීවරුන් විරෝධය පළ කළ බවයි වාර්තා වන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් අද ඇති වුණා. ඒ ලබන වසර සඳහා වන අයවැය නීති විරෝධී ලෙස සම්මත කරගත් බවට චෝදනා කරමිනුයි. සභාපතිවරයාට ඔහුගේම පක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම කැපී පෙනුණා. ගෑස් සිලින්ඩර පිපිරීම අපේ රටේ පාරිභෝගිකයින් තුළ මහත් බිහිතියක් ජනිත කර තිබෙනවා. ගෑස් සිලින්ඩර නිවසින් පිටත තබන්න කියලා ඒ අතර සමහරු උපදෙස් දෙනවා. මහල් නිවාසවල ඉන්න පාරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩර තියන්න තැනක් මවන්න වෙනවා. ඒ අතර සමාජ මාධ්‍ය තුළ ගෑස් සිලින්ඩරවල ගෑස් කාන්දුවක් වන බවට විවිධ රූප ප්‍රචාරය වනවා. ඇත්තටම මොකද වෙන්නේ? ගෑස් සිලින්ඩරයක හදිසි කාන්දුවක් හෝ ගින්නක් ඇති වුණොත් කළ යුත්තේ කුමක්ද? මේ සියත අප මේ පිළිබඳව කළ විශේෂ සොයා බැලීමක්. මාසයක් තුල ගෑස් සිලින්ඩර හතරක් පුපුරා ගොස් තිබෙනවා. කොට්ටාව පන්නිපිටියේ නිවසක් තුල ඊයේත් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියා. අද තවත් ගෑස් සිලින්ඩරයක් නිකතරටියේදී පුපුරා ගොස් තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව අද බරපතල කතාබහක් ඇති වී තිබෙනවා. සමහරුන් පවසන්නේ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බවයි. ඒ නිසා සිලින්ඩර පුපුරා යන බවට චෝදනාවක් ලිට්‍රෝ සමාගමට එල්ල වී තිබෙනවා. තවත් සමහර සමාජ මාධ්‍යවල ගෑස් සිලින්ඩර වලින් ගෑස් කාන්දු වන ආකාරය ප්‍රචාරය වෙනවා. සබන් පෙර යොදාගෙන පෙන පුපුළු දාන ආකාරයත් ඒ අතර වෙනවා.
මෙතර රජයේ ජේෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා පැවසුවේ ගෑස් සිලින්ඩර පුපුරා යාමට එහි අඩංගු ගෑස් සංයුතිය හේතු වී නැති බවයි. මෙතර ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ සිලින්ඩරයට සම්බන්ධ කරන බාල උපකරණ වැරදි භාවිතය ආදී පාරිභෝගික දුර්වලතා නිසා පුපුරා යාම් සිදුවන බවයි. මේ අනුව හදිසියේවත් ගෑස් කාන්දුවක් ඇති වුණොත් කුමක් කළ යුතුද? මේ මාසය තුළ පමණක් ගෑස් පිපිරීම් 4ක් සිදු වුණා. ජනතාවගේ නොසැලකිලිමත්කම සහ අනාරක්ෂිත බව මේකට හේතුව කියලයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ. ඒ නිසා සියත අපතීරණය කළා ආරක්ෂිතව කොහොමද ගෑස් සිලින්ඩරයක් භාවිතා කරන්න කියලා ඔබව දැනුවත් කරන්නට. කිසියම් ආකාරයකින් LPG ඒකේ කාන්දු වීමක් සිදු වුණොත් ඒක අපිට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කිසියම් අවස්ථාවක පාංගයකින් ලීක් එකක් එහෙම නැත්නම් කාන්දුවක් සිදු වුණොත් අපට ඒක ගඳින් දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගඳක් තිබෙනවා නම් දිගින් දිගටම ඊයුම් පියුම් කටයුතු කරන්න හොඳ නැහැ. ඒ වගේ අවස්ථාවක වාතාශ්‍රය හොඳින් ලැබෙන විදිහට අපි දොර ජනෙල් ඇරලා තියෙන්න ඕනේ. ඒ වගේම රෙගුලේටරේ වසා දමලා කාන්දුවේ ස්ථානයේ හරියට හොයාගන්න පුළුවන් නම් මේ සිලින්ඩරේ රෙගුලේටරේ ඉවත් කරලා කොළපාට සේෆ්ටි කැප් එක මේක වසන්න පුළුවන් වහලා එමේ ස්ථානයෙන් ඉවත් කරලා වාතාශ්‍රය හොඳින් තියෙන ස්ථානයකට ගෙනියන්න ඕනේ. සිලින්ඩරය සහ කුකර් එකක් අපි ස්ථානගත කරනකොට මේ සිලින්ඩරය සිරස් විදිහට තමයි තියෙන්න ඕනේ. සිලින්ඩරේ සම්බන්ධ වෙන හෝස් බටේ සහ කුකර් එක පරිම වශයෙන් මීටර 1.5ක් වගේ දුරක් තමයි තියෙන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ සිලින්ඩරයට වඩා ඉහළ ස්ථානයක තමයි මේ කුකර් එක තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි යම්කිසි අවස්ථාවක කුකර් එකේ ගිනි දැල්ලට මේ හෝස් බටේ හානියක් වෙන්න පුළුවන්. රාත්‍රී කාලයේදී ඉහුම් පිහුම් කටයුතු අවසන් වුණාට පස්සේ ලේටරෙන් ස්විචේ වසා දමන්න ඕනේ. ඒක තමයි නිවැරදිම ක්‍රමය. අපි මෑතකදී සිදුවෙච්ච අනතුරු අධ්‍යයනයෙන් අපි දැනගත්ත ලැබුණු දෙයක් තමයි LPG කාන්දු වීමට පත් වෙන්නේ බොහෝ අවස්ථාවල සිලින්ඩරයට සම්බන්ධ අනෙකුත් උපාංග වලින්. මේ අවස්ථාවේදී පරිසරයට මුත වෙන මේ LPG දිගින් දිගටම එකතු වීම නිසා ගිනි ගන්නාසුළු මිශ්‍රණයක් හැදෙනවා. සංයුක්ත පරිසරයක 2/10 අතර ප්‍රතිශතයක LPG එකතු වුණාට පස්සේ ඒක ගිනි ගන්නාසුළු තවත් ප්‍රභවයක් එකතු වුණොත් යම්කිසි ගිනි ගැනීමකට හෝ පිපිරීමකට පත් වෙන්න පුළුවන්. ලේටරයක වසර 5කට සැරයක් මේක මාරු කිරීම සහ ඊට සම්බන්ධ වෙන හෝස් බටය වසර 2කට සැරයක් මාරු කිරීම අනිවාර්යයෙන්ම කර යුතු දෙයක්. පුපුරා යන ගෑස් සිලින්ඩර පිළිබඳව අද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබ රහමාන් මහතාද අදහස් පළ කළා. ඔහු පවසන්නේ ජනතාවට බොරු කියමින් පුපුරන ගෑස් සිලින්ඩර සමග සෙල්ලම් කරන සියලු නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු බවයි. මේ අතර ලෑලි ගෙවල්වල පුපුරන ගෑස් සිලින්ඩර ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාද අදහස් පළ කළා. අපේ ප්‍රදේශවල තියෙන කුඩා නිවාස, ලෑලි නිවාස, ගෑස් ටැංකියයි අනිත් උපකරණයි සියල්ලම එකතැන තියලා. ඒක රජයේ මේවට සම්බන්ධ මූලික බලධාරී ආයතන උනත් නිතරම අර ලිඛිත උපදෙස් දෙන මම දැක්කෝ ගෑස් ටැංකියක් ගන්න කොටත් සාමාන්‍යයෙන් උපදෙස් පත්‍රිකාවක් දෙනවා. මොකද හැමදාම අපි කරන්නේ අර අස්වැ පැනල්ලා ගියාට පස්සේ ස්ථාලේ වාහනක මේ දැන් ලෝකේ අවංකවම දුවන රේස් එක තමයි බලු රේස් එක. මොකද හේතුව මිනිස්සු සම්බන්ධ නැති නිසා. අස්සයාගේ පිටේ දුවන රේස් එක උනත් මිනිහෙක් සම්බන්ධ නිසා ඒ වගේ නත් හැමදාම වාද විවාද තියෙනවා. නමුත් මම කියන්නේ මිනිස්සු සම්බන්ධ නැහැ හැමතැනම ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ මෙන්න මේ වැරදි නිවැරදි කරන මොකද අස්සය පැනලා ගියාට පස්සේ ස්ථාල වහල වැඩක් නැති නිසා මේ සංයුතිය වෙනස් කිරීම තුළ විශේෂයෙන්ම ගෑස් කාන්දු වෙලා ගෑස් පිපිරීමේ අවකාශය හා සම්භාවිතාවයේ වැඩි වෙලා තිබෙනවා. ඒ වැඩිවීම තුළ අද අපේ ගෙවල් වල තිබෙන ගෑස් ටැංකි කොයි වෙලේ පිපිරෙයිද කියන බය අද අපේ හිත් තුළ තිබෙනවා. එතකොට දැන් ඒක පිපිරුනේ කොහමද? අද හැම ගෙදරකම ගෑස් පාවිච්චි කරන හැම ගෙදරකම අද අපි බෝම්බයක් තියාගෙන ජීවත් වෙන වගේ තත්ත්වයක් අද මේ ආණ්ඩුව නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒකේ වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. අපි ආණ්ඩුවට කියනවා විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම මේ ඊයේ පෙරේදා ප්‍රවෘත්ති සාකච්ඡාවල් තියලා ජනතාව මුලා කරපු ජනතාවට බොරුතොරතු පවත්වපු ඒ නිලධාරීන් සියලු දෙනාම අත්අඩංගුවට ගන්න ඕනේ. දුකේදීත් සැපේදීත් තමන් සමග සිටි චීනය පොහොර නැමක් නිසා විරසක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්යසාධක බලකායේ 14 දිනාගෙන් 8 දිනකම ව්‍යාපාරිකයින් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ. ඉන් එක් අය කුරුපලා වන්‍ය ව්‍යාපාරිකයෙකු බවද මන්ත්‍රීවරයා පැවසුවා. කථානායකතුමනි, අද උදේ වෙනකොටත් මේ පෙරේදාබුතුමාලා රිවර්ස් කරනවායි කියපු ගැසට් එක රිවර්ස් වෙලා නැහැ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැසට් එක රිවර්ස් කරපු ගමන් අහසින් කඩාපාත් වෙන්නේ අපේ රටේ පෝර කෘමිනාශක වල්නාශක දිරිනාශක. මෙතන ඉඳන් තව කොච්චර කාලයක් යනවද ගමේ කඩේට පෝර මිටි එන්න? ඒ පෞද්ගලික අංශයේ පෝර ටික ගේද්දි ඒගොල්ලන්ගේ ලාභයත් එකතු කරපුවාම ගරු කථානායකතුමනි රුපියල් 10000කට ආසන්න මුදලක් යූරියා මිටියකට යනවායි කියන
මතය තමයි තොරතුරු තමයි අපිට දැනගන්න තියෙන්නේ 2015 TSP පොහොර මෙට්‍රික් ටොන් 1700 ආසන්න ප්‍රමාණයක් මේක ප්‍රමිතියෙන් තොරයි කියලා අවුරුදු 5ක් මේක ගබඩා කරලා තිබුණා ප්‍රතිපනානය කරෙත් නැහැ හැබැයි ඔබතුමා ආවට පස්සේ ඔබතුමාගේ කාලයක පාවිච්චි කරා ඔබතුමාලා කතා කරන්න නම් අර හක්කේ බුදුරැස් බොග්ගේ දඩමස් වගේ තමයි අපිට පේන්නේ මේ නැනෝ පොහොර මිලදී ගැනීම නැනෝ යූරියා මිලදී ගැනීමදී තමුන්නාන්සලා සල්ලියවන්න කාට මොහන් ටී පෙරේරාගේ එදාම 10 18 වෙනිදා විවෘත කරන ලද තවුන්නෝල් සාකාවේ මහජන බැංකුවට සල්ලි යවනු කවදාද කරු මන්ත්‍රීතුමනි සප්ලයට නැතුව ඒජන්ට් සල්ලි දෙවනු එතන ලක්ෂ ඩොලර් ලක්ෂ 11කට ආසන මුදල් ප්‍රමාණය බැර කරනු මුවන්ටි පෙරරගේ account එකට සල්ලි යවනු එයා 3 ලක්ෂ ගණනක් තමයි මේ වගේ වියදම් වෙන්න යාට හැබැයි 8 ලක්ෂයක් එයාගේ account එකේ තියෙනවා බහණ්ඩාගාරයේ සතු ධනෙ පුජ්‍යලෙකුගේ account එකේ තියෙන්න පුළුවන්ද දැන් තමුන්නාන්සලා අපේ රටට බහණ්ඩාගාරයේ මුදල් කොච්චරද කියලා කිව්වොත් කියන්න ඕනේ මොකද්ද? ඒකාබද්ධාර මුදල මෙච්චර තියෙනවා. මොහන් ටී පෙරරගේ account එකේ මෙච්චර තියෙනවා. මම දැනගන්න කැමති මොහන් ටී පෙරරගේ account එකට සල්ලි මාරු කරේ මොන account එකකින්ද? එහෙම පුද්ගලික account වලට බහණ්ඩාගාරයෙන් සල්ලි දාන්න බෑ. PB ජයසුන්දර මේ රටේ බහණ්ඩාගාරයේ අයිතිකාරය නෙවෙයි. මතක තියාගන්න. එයා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා විතරයි. මේ ගනුදෙනු පිටපස්සේ ඉන්නේ එයා. මතක තබාගන්න සමහර ඒවා. පවුලකට සල්ලි දෙන එක තමයි PB ගේ සුදුසුකම. එයා කියන්න මහජන බැංකුවට කතා කරේ නැද්ද කියලා? මේ account එක අරින්න කියලා. දෙපාරක් කතා කරා මතක තබාගන්න. මට ආරංචි විදිහට මහින්දානන්ද අලුත්ගම්ගේ කුෂිකාරි මෑමතුමා හිටියනම් හොඳයි මට මතකයි දලිසේනාගේ මහත්ය අගමැති කාලේ එතුමා හෙලිකොප්ටරයෙන් යනකොට විභාගව කියලා ඉලුක් පෙන්නවා ඒ කාලේ ඒක හැබැයි ඒ ආණ්ඩුව වලින් සහනාධාර ලබා දුන්නා ඒ දුප්පත් ගොවියට රුපියල් 10000ක් දීලා යූරියා කොට්ටයක් ගන්න බෑ වෙන තැනකින් කපලා හරි මේගොල්ලන්ට යම් කිසි අඩු මුදලකට ඒ දුන්නොනම් මං හිතන්නේ මේ මේ වගේ වැඩි ප්‍රමාණයක් යොදන්නේ නැහැ එහෙනම් මං කියනවා මේවා සැලකිල්ලට ගන්න අපි මහින්දානන්ද මහත්මයාම කට උල්ගසගෙන දෙනවා මිනිසුන්ට බඩේ බොක්කටම වැදින්නේ බොක්කම වැදින්න කියලා සමහර විට එයාටත් වැදගෙන වෙනවා අපි වැරදි තීරණ ගත්තොත් අරමුණ හොඳ වුණත් එය ඛේද වාචකයකින් අවසන් වෙන්න පුළුවන් මහින්දානන්ද ඇමතිතුමාට ලොකු විවේචන තියෙනවා ඔබතුමා ඒ ජනාධිපතිතුමා දීපු සංකල්පය කොහොම හරි කරන්න මහන්සි ගත්තා ඒකට මම ඔබතුමාට අනේක වාරයක් ඉසුරිවන්තර ගුටි ගන්න වෙනවා හැබැයි ගුටි කාලා අපි මැරෙන්න ඕනේ නැහැ අරමුණ ජයග්‍රහණය කරන්න අපි මේ උතුම් කාර්යය මේ මහ පොළවේ පිහිටවන්න යලිත් අපේ ස්වභාවික කෘෂිකර්මාන්ත උරුමය කරග දෙන්න සියලුම සැලසුම් සකස් කරලා ඉවරයි ඒ සඳහා ආනායනය කළ කාබනික පොහොර නැව දැනට දින 70කටත් වැඩිය මහ මොහොතේ දුකේදීත් සැපේදීත් අපිත් එක්ක හිටපු අපේ මිත්‍රයා අපේ සහෝදරයා ඒ චීන රාජ්‍ය අද අපිත් එක්ක විරසක වෙලා මොන තීරණයක් ගත්තත් අපේ රටවල් දෙක අතර සමගිය තවදුරටත් ආරක්ෂා කරන්න අවශ්‍යයි ඉතාම වැදගත් මේ රටේ ගොවියන්ට ලබා දෙන නැනෝ නයිට්‍රජන් සඳහා ඇතිකලේ තෙවෙනි අර්බුදය ඒකෙන් අපි තවම සල්ලි දීලා තියෙන ලක්ෂයකට විතර නමුත් හිතාමතා මේ අර්බුදය ඇති කරලා බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා නොකල හොරකමක් ගැන බොරුවට අපිට චෝදනා කරනවා තමුන්නාසල දාලා තිනවා හරිත කෘෂිකර්ම පිළිබඳ කාර්ක සාධන බලපායි මේ බලකායි 14 දිනකින් 8 දිනක් ඉන්න ව්‍යාපාරිකයෝ මේවට දාන්න ඕන කෘෂි විශේෂඥයෝ මේ 8 දිනාම එක්කෙනෙක් හෝටල්කාරෙක් තව එක්කෙනෙක් ඉන්නවා රූපලාවන්‍ය නිෂ්පාදන කරන එක්කෙනෙක් තව ඉන්නවා කෘෂි පෝර නිෂ්පාදන කියලා තව 6 දිනක් ඉන්නවා මහනේ මෙහෙමද රටක් හදන්නේ දැන් ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්මයා කියන අපේ ඇමතුමා මේ ගොවියන්ට මේ අඩු වෙන අස්වැන්නට සල්ලි දෙනවා කියලා මුදල් ඇමතිතුමාම මෙතන ඇවිල්ලා කියනවා මේ අයවැය විතරයි යායි අතරේ කැස්සෙමින්තු නැහැ පරිපූර්ණ කැස්සෙමින්තු නැහැ මොකද්ද මේ කතාවේ තේරුම අපි පිළිගන්නේ මුදල් ඇමතිතුමා කියන එක එතුමානේ සල්ලි වෙන් කරන්නේ එහෙමනම් මේ ගොවියන්ට ලමුන්නාසර බොරුවක් කියන්නේ පස්ස දන්නේ නැති පොහොර හඳුනන්නේ නැති පුද්ගලයන් නිසා කෘෂිකාර්මික අර්බුදයක් ඇති වුණු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඩොලර් නැති නිසා පොහොර අර්බුදයක් ඇති වුණු බව සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. නිවැරදි තීන්දුව ගැනීම නායකත්වයේ ලක්ෂණයක් බවයි අමාත්‍ය අලිෂබ්රි මහතා පවසන්නේ. සමහර තීන්දුව తీරන අපි ගන්නවා. ඒවා ගන්නේ මහ ජනතාවගේ ප්‍රතිලාභයේ මිසක ජනාධිපතිතුමාට එකෙන් හම්බ වෙන දෙයක් නෙවෙයිනේ. එතුමා මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිළිබඳව හිතලා තමයි මේ ප්‍රශ්නේ අරන් තියෙන්නේ. මිනිස්සුන්ගේ කරුණු පිළිබඳව සලකලා බලලා එකෙන් අදහස් කරන්නේ එතුමා මිනිස්සුන්ට ඇහුම්කන් දෙන නායකයෙක් කියලානේ. නොබිලේ පොහොර දෙනවා කියලා ආපු ආණ්ඩුවක්. නොබිලේ පොහොර දෙනවා කියලා ජනාධිපතිවරයන් පොරොන්දු වුණ ජනාධිපතිවරය මොකද මේ කරලා තියෙන්නේ? තනිකර මේ පොහොර ක්‍රියාවලියෙන් අපි කාබනික පොහොර වලට විතරයි උදව් කරන්නේ කියලා මේකෙන් අයින් වෙලා තියෙන්නේ. ඒක තමයි මේක නාට්‍යයක් කියලා කිව්වේ. මේ නාට්‍ය අවසාන ප්‍රතිඵලය තමයි මේ පොහොර සහනාධාරයෙන් එහෙම නැත්නම් පොහොර ගෙන්වීමෙන් ආණ්ඩුව ඉවත් වුණා. මේ උපදේශ දෙන අය එක්ක කුෂිකර්මය ගැන දන්නේ නැහැ. ගොවි තැන ගැන දන්නේ නැහැ. ගොවියව හඳුනන්නේ නැහැ. එක පාරටම රසායනික පොහොර වලින් සහ රසායනික පලිබෝධ නාශක වලින් මාරු වෙන්න බැරි වෙයි. ඒක තේරුම් ගන්න නැහැ. අපේ රටේ කුෂිකර්මය තේරුම් ගත්තේ නැති අයනේ මේ කරන්නේ.
දැන් රසායනික පොර ගෙන්වීමේදී පාලන මිල ඉවත් කරලා තමන්ගේ ගජ මිදුරවන්ට දැන් මේක ගෙන්නන්න අවසර දීලා තිනවා ආණ්ඩුව. මේ පවතින මිල තව තෙගුණ තෙගුණ වෙනවා. ජනතාව දැන් වැටෙන්න ඕන තැනට වැටලා ඉවරයි. අද ටිකෙන් ටික මේ රාජපක්ෂ ආණ්ඩුව මේ ගොවිතැන මරලා මරලා දාලා ඉවරයි. අපි හදාගෙන කාපු රටක් නෙවෙයිනේ වැඩි හරියක් ඉල්ලන් කාපු රටක්. ණයට කාපු රටක්. විකුණන් කාපු රටක් මේ රටේ හැදුවේ. 5000කොල 10000කොල අච්චු ගැහුවට ඩොලර් අච්චු ගහන්න ලංකාවේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ අවසරයක් නැහැ ඒක පිළිගන්නේ නැහැ පොහොර කියන එක බරපතල එකක් නේ ලොකු එකක් නේ පොහොර කියන එක නැවැත්තුවා ඇත්ත ඩොලර් හිඟයක් තියෙන නිසා පාතාල කල්ලි සමාජික ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩිපහරින් මිය ගොස් තිබෙනවා. එය ආයුධ පෙන්වන්නට රැගෙන ගිය අවස්ථාවේදී කලුතර ප්‍රදේශයේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මොහු මිය ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. පාතාල කල්ලි සමාජික ටින්කර් ලසන්ත හේවත් හේවා ලුණුවිලගේ ලසන්ත නැමැත්තා අද අලුයම පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ කලුතර උතුර දියගම ප්‍රදේශයේදී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී පාතාල කල්ලි සමාජික සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්නේද මොහුයි. එසේම ඔහු තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සංගවා තිබූ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා. එෙහිදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර සංගවා තිබූ අත්බෝම්බයක් හා පිස්තෝලයක්ද සොයා ගැනීමටයි පොලිසිය සමත්ව ඇත්තේ. අදාළ සිදුවීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා කලුතර නාගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. කලුතර ප්‍රදේශයේ තවත් මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැඟවී සිට සැලසුම් කරමින් සිටින අතරතුර මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා. සැකකරු අත්අඩංගුවට පත් වීමෙන් පසුව සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු සැඟවී සිටි නිවසේ මනුෂ්‍ය ඝාතන සඳහා භාවිත කරනු ලබන පිස්තෝල ගිනියාවියක් සහ තවත් ජීවත් බෝම්බයක් සංගවා තිබෙන බවට කරන ලද හෙළිදරව් කිරීම මත පොලිස් නිලධාරීන් සහ සැකකරු එම ස්ථානයට ගොස් එය සොයා ගැනීමට කටයුතු කිරීමේදී එම සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී මෙම සැකකරු පොලිසියෙන් විසින් තබලද වෙඩිපහරකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම කුලියට මිනිමැරීම, මංකොල්ල කෑම, මද්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව මොහුට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම දකුණු පළාතේ අධිකරණවල මේ වන විටත් නඩු රාශියක් පවරා විභාගයෙන් පවතිනවා. මෙරට සිටි කෘතහස්ත දේශපාලඥයෙක් වූ ලලිත් ඇතුළත් මුදලි මහතාගේ 85 වන ජන්මදිනය අදට යෙදී තිබුණා. කොළඹ රාජකීය මාවතේ පිහිටි ලලිත් ඇතුළත් මුදලි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙනුයි. 1977 දී රත්මලාන අසුන ජය ගනිමින් ලලිත් ඇතුළත් මුදලි මහතා පාර්ලිමේන්තුවට පිවිසියා. 1993 අප්‍රේල් 23 වනදා කිරුළපනදී ඝාතනයට ලක්වන තෙක් ඔහු අතින් ඉටු වූ කාර්යභාරය අතිවිශාලයි. වෙළඳ ඇමති ධුරය, වරාය හා නාවික අමාත්‍ය ධුරය, ආරක්ෂක අමාත්‍ය ධුරය ඇතුළු වගකීම් රැසක් දැරූ ඇතුළත් මුදලි මහතා මෙරට දේශපාලන විප්ලවයකට මුල පිරුවා යෙකු බව අවිවාදාත්මකයි. තමා පණමෙන් ආදරය කළ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව නව දේශපාලන රැල්ලක් බිහි කිරීමට තරම් ඇතුළත් මුදලි මහතා අභීත දේශපාලඥයෙකු වූවා. ඇතුළත් මුදලි මහතාගේ පුෂ්පෝපහාර දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටියා. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ අද ඔහුගේ උපන් භූමියෙහි තැන්පත් කරනු ලැබුවා. ඒ මාතරදී මංගල සමරවීර මහතා මෙරට සිටි කෘතහස්ත දේශපාලනඥයෙක්. සෑම විටම දේශපාලනය තුළ ඔහුගේ අභීත බව කැපී පෙනුණා. කොවිඩ් රෝගයට ගොදුරුව ජීවිතයට සමුදුන් මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ ඔහුගේ උපන් භූමිය වෙත රැගෙන ගියා. අදපස්වරුවේ මාතර පොදු සුසාන භූමිය තුළ ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරුණා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්.
මෙරට දේශීය නිෂ්පාදකීන්ට අතදීම තම වගකීම බව රාජ්‍ය ඇමති දයසිරි ජයසේකර මහතා පවසනවා. දේශීය නිෂ්පාදන අපනයනයට ක්‍රමුකතාව දිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා. මේ අතර බතික්, අත්‍යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් මේ වන විට අපනයනයට උපරිම සහාය ලබා දීම තම ආරම්භ කළ බවද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නා. නොවැම්බර් මාස 23 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති 2021 වාර්ෂික ශාස්ත්‍රීය ප්‍රභාෂණයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහභාගී වුණා. එහිදී ඔහු විදේශ සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා හා ඩ්‍රෝන් යානා උපයෝගී කරගනිමින් කොළඹ ප්‍රදේශයේ රථවාහන තදබදය පිළිබඳව නිරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සංචරණ සීමා ලිහිල්වී රට සාමාන්‍යකරණයට ලක්වීමත් සමග කොළඹ ප්‍රදේශයේ ඇතිවන වාහන තදබදය නිරීක්ෂණය කිරීම හා එයට නිසි ක්‍රියාමාර්ග ගැනීමයි මෙම ඒකාබද්ධ මෙහෙයුමේ අරමුණ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාපති යාමාෂර් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව මෙම ඒකාබද්ධ නිරීක්ෂණ කටයුතු සිදු වූ බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත සෞභාග්‍ය දැක්ම තේමාව මුල් කරගෙන එප්පාවල ප්‍රදේශයේ තෝරාගත් 600 දෙනෙකු වෙනුවෙන් 2008 වර්ෂයෙන් පසු ඉඩම් නිරවුල් කර දීමේ වැඩසටහනක් පැවැත්ුණා. අධික වර්ෂාපතනයේ හේතුවෙන් රාජාංගනයේ ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත බව ජලාශ බහර ඉංජිනේරුවන් පවසනවා. අද දිනේ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 එක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමග රාජාංගනයේ ජලාශයේ වාන් දොරටු 12ක් මේ වන විටත් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ගණාඩි 12000ක ජල ධාරිතාවය කලහොයට මුදාහරින බවයි වාර්තා වන්නේ. අධික වැසි හේතුවෙන් වවුනියාව ත්‍රිකුණාමලයේ මාර්ගයේ ජලයෙන් යටවීම නිසා අද උදෑසන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් රැසක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාර්තා වනවා. මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව සමග නවකාත්තන්කුඩි, නාවට්කුඩා, ආර්යන්පති, වෙල්හවෙලි, කොක්කටිචෝලෙයි, කිරාන් නැතුළු ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයටද බාධා පැමිණ තිබුණා. පවතින අධික වර්ෂාවෙන් අම්පාර උහන සේනාගම ප්‍රදේශයේද නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දිනේදීත් උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් සඳහා, පුත්තලම, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර 100 ඉක්මවා තද වැසි ඇතිවන බව එම නිවේදනයේ සඳහන්. පුවත් නිමයි සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.